ඉතාමත් සුබ දවසක් අපිට කාලෙකින් පස්සේ තමයි ඔබත් එක්ක නැවතත් කතා කරන්න ස්ට්‍රේට් ඩ්‍රයිව් තුලින් ඔබ දන්නවා මේ දවස්වල සෑහෙන මේ ගිනිකෙලි වගේ යනවා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දේවල් අපි නොඑක් නොඑක් කතන්දර අහනවා නොඑක් චෝදනා නොඑක් ගර්ජන නොඑක් කතන්දර අපි මේ දේවල් ඔක්කොම අහගෙන හිටියා ඒ අතරතුරේදී අපි දැක්කා සුවිශේෂී පුද්ගලෙක් කවදාවත් කතා නොකර එක පාරටම පොඩ්ඩක් කරලියට එනවා ඔහු කරලියට ඇවිල්ලා යම් යම් ඇත්තටම ආන්දෝලනයට තුඩු දෙන කතා දෙක තුනකුත් කිව්වා. ඉතින් ඔහු ශ්‍රී ලංකා වෙනුවෙන් ක්‍රීඩා කෙරූ දීප්තිමත් ක්‍රීඩකයෙක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරා වේගපන්දු යවන්නෙක් ඒ වගේම ප්‍රථම පෙළේ තරඟ ක්‍රීඩා කළා බොහෝ අත්දැකීම් තිබෙන කෙනෙක්. ඒ වගේම ඔහු හොඳ පුහුණුකරුවෙක්. දැන් අපි මේ ඔක්කොම ඔහු ගැන දැනගෙන හිටියේ ඔහුගේ මේ ක්‍රිකට් පැත්ත. නමුත් අපි ක්‍රිකට් පැත්තට එහා ගිහිල්ලා අපි දැන් ඔහුගෙන් තවත් පැත්තක් දකිනවා. ඒ තමයි ඔහු යම් යම් අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගන්නවා ක්‍රිකට් ක්‍රීඩාව තියෙන තැන ගැන ක්‍රිකට් ක්‍රීඩාවට ඇති මේ වුණේ මොකද්ද මේ හේතු මේ වගේ දේවල් බොහෝ දේවල් ඔහු සමාජ මාධ්‍ය තුල කියා තිබුණ නිසා අපිට හිතුණා පොඩ්ඩක් ඔහුත් සමග අද දවසේදී කතා කරලා මේකේ ඇත්ත මොකද්ද හරි තොරතුරු මොකද්ද සහ ඔහු මේවා කියන්නට මූලික වුණු හේතු මොනවාද මෙන්න මේ වගේ දේවල් අපි පොඩ්ඩක් කතා කරන්න තීරණය කරා මොකද ඒක අපිටත් හොඳයි නර්මන ඔබටත් හොඳයි ඔහුට යම් අදහසක් තිබෙනවා නම් ශ්‍රී ලංකාවට සහ නර්මන සියලු දෙනාටම මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න ඔහුටත් හොඳයි කියලා මම අපි හිතුවා ඉතින් වැඩිය මම කතා කරන්න නැතුව අපි ඉක්මනින් ඔහු අඳුනලා දෙන්න ඔහු ඇත්තටම Zoom තාක්ෂණය හරහා තමයි අපිත් එක්ක එක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඔහු ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙන 2019 ඔහු බොහොම මේ වේගයෙන් පන්දු යැවුව වමතෙන් පන්දු යැවුව අපි කවුරුත් අඳුනන බොහොම හිතවත් මිත්‍රශීලී රුචිර පෙරේරා සුබ දවසක් රුචිර කොහමද සන්තෝසයි ඒක ඇහිමත් සන්තෝසයි මේ මොකද කරන්නේ මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ දැන් සමර එක පටන් ගත්තා අපි දැන් ක්‍රිකට් ප්ලේ කරනවා කෝච් කරනවා මම ඔව් ඒ අතරේ මගේ ජොබ් එක කරගෙන සුපුරුදු පරිදි සන්තෝෂෙන් ෆැමිලි එකත් එක්ක ඉන්නවා. ඔව් පේනවා ගොඩක් සන්තෝෂෙන් ඉන්නවා කියලා hina වෙවි කාර්ය අපිට උත්තර දෙන්නේ. ක්‍රිකට් ගහන්නේ නැද්ද? මම ප්ලේ කරා ගියවුද ප්ලේ කරා. අපේ දැන් මෙහි තියෙන 2 days 1 days කියලා දෙකක් නේ. ඔව්. එතකොට මම 1 days ටික ගහන්න ප්ලේ කරන්න මම ඉන්නේ මේ සැරේ. පරණ විදියටම ගිහලා බැට්ස්මන් ලගේ ඇඟිලි කඩනවාද මේ බැට්ස්මන් ලගේ ඔළුවට බවුන්සර් දානවාද ඒ විදියටම ඒ කියන්නේ ඔව් ඔයා දන්නවනේ මම ක්‍රිකට් සෙල්ලම් කරපු විදිය ග්‍රවුන්ඩ් එක ඇතුලේ මගේ මොරල් එක ඔයා දන්නවනේ ඔව් ඒ සුපුරුදු විදියටම වයස කියලා නැහැ මෙහෙ මාර ටෆ් මේ ඔපොසිට් එක ඔක්කොම සුද්දොත් එක ගහනකොට මාර ටෆ් ඒ කියන්නේ ඉන්දියන් ප්ලේයර්ස්ලා ඉන්නවා පාකිස්තාන් ප්ලේයර්ස්ලා ඉන්නවා හරිම ටෆ් ඒ ටීම් හම්බෙනකොට ඉතින් ඇග්‍රසිව් ක්‍රිකට් මට මතකයි මේ එකපාර මැච් එකක අපේ යාළුවෙකුගේ ඇඟිල්ලකුත් කැඩුවා නේද ඔව් ඒකනේ මතකද ඒක හොඳ මෙමරිස් ඉතින් ඒ වුණාට හැමෝම මගේ යාළුවෝ තාත් එක්ක තරහක් නෑ ඔය ග්‍රවුන්ඩ් එක ඇතුලේ මගේ තාත්තාවත් නෝ චාන්ස් නෑ නෑ එහෙම තමයි වෙන්න ඕනේ එහෙම තමයි වෙන්න ඕනේ ක්‍රීඩාව ක්‍රීඩාංගණය තුල කොච්චර ඇග්‍රසිව් විදිහට සෙල්ලම් කරත් එළියට ගියාම වෙනස්නේ හරි නමුත් රුචිර දැන් අපි මේ ඔයාගේ ක්‍රීඩා පැත්තට අමතරව අපි මේ දැන් අලුත් දෙයක් ඔයාගෙන් මේ ආරංචි අපිට මේ අපි මේ සමාජ මාධ්‍යයේ ඔයා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා හරි මේ ඇත්තටම ඇයි රුචිර ඔයාට හිතුනේ මේ හදිසියෙම මේ ක්‍රිකට් ගැන කතා කරන්න මෙහෙමයි ඕක මේ ඇත්තටම දැන් කතා කරන්න ඕමනාව තිබ්බා කතා කරන්න ඕමනාව කියන්නේ මේ වෙන දේ දැකලා හරි ඉතින් ඔයා දන්නවනේ අපි ක්‍රිකට් ගැහුවා අපි හැම ෆෝමැට් එකකම හිටියා හැම ක්‍රිකට් මොනවා වුණත් ක්‍රිකට්නේ ජීවිතේ ඉතින් ඒ ක්‍රිකට් ජීවිතේදී මෙතන දැන් මේ ක්‍රිකට් එක ඇත්තටම අන්තිම මේ ඔක්කොම හේතුව මේ අන්තිම වර්ල්ඩ් කප් එකේදී අපිට වෙච්ච දේනේ ඔව්
එතකොට අර තිබ්බේවා ඔක්කොම ඇඟ ඇතුලේ ඒ තිබ්බ ප්‍රෙෂර් එක ඔක්කොම දැන් මං කිව්වනේ දැන් මම මෙහෙ ඉන්නේ. එතකොට අපි වැඩ කරන තැන් අපිට හැම වෙලේම හම්බෙන්නේ ඉන්දියන් පකිස්තාන්. එතකොට ඒ මිනිස්සුත් එක්ක ඉන්නකොට ඒ ප්‍රෙෂර් එක වැඩි වුණා. එතකොට ඒ වැඩි Right. වෙලා ඇත්තටම අපේ ක්‍රිකට් එකට මේ මේ වෙච්ච දේ ගැන පුදුම දුකයි. හදවතින්ම දුකයි. ඉතින් අන්න ඒක හින්දාම තමයි මම ඇත්තටම මේ මම දැකපුවා මම දන්න මගේ අත්දැකීම් කතා කරන්න කියලා හැදුවේ මේ ක්‍රිකට් එක පොඩ්ඩක් උඩට උස්ස ගන්න පුළුවන් වෙයිද කියලා බලන්න. හරි දැන් රුචිර අපි පටන් ගමුකෝ කතාව. දැන් ඔයාට පේන විදියට ඔයාට හිතන විදියට කොතරද මෙතන ශ්‍රී ලංකාවට වැරදිලා තියෙන්නේ? ඇයි මේ මේ අපි හරි අපි වර්ල්ඩ් කප් එකෙන් පටන් ගමු. ඇයි වර්ල්ඩ් කප් එකේ ඔයා හිතන විදියට ශ්‍රී ලංකාවට මේ තත්ත්වය ආත් උනේ? හරි මම කියන්නේ මගේ මට හිතන දේ. හරි ඔව් මට හිතන දේ. එතකොට අපේ අපේ ප්ලේයර්ස්ලා අපේ ප්ලේයර්ස්ලාට එක ප්‍රෙෂර් එකක් හැන්ඩල් නම්බර් 1 මැවිලා ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරගන්න දන්නේ නැහැ. හරි බලන්න බලන්න අපි දැන් අපි ඇත්ත අපි මැච් ගොඩක් දින්න අවංකව දින්න දැන් win is win. ඒක අය කතා කරන දෙයක් නෑ. හැබැයි අපි දින්නේ බංගලාදේශ ලට ඇෆ්ගනිස්තාන් ලට ඒගොල්ලොන්ට මේගොල්ලොන්ට ඒ ටුර්නමන්ට්ස් ගහලා තමයි අපි දින්නේ. හරිද? හැබැයි හොඳ ඒ කියන්නේ හොඳ ටීම් එක ගන්නකොට අපේ ප්ලේයර්ස්ලා නෙමෙයි ඕන කෙනෙක් අපේ කෝචින් ඩිපාර්ට්මන්ට් එක හරි ඒ හැම කෙනාම දැනගන්න එපා එන ප්‍රෙෂර් එක මොකද්ද කියලා. එතකොට නම්බර් 1 මම දැක්ක දේ අපේ අපේ ළමයට ප්‍රෙෂර් එක හැන්ඩල් කරගන්න තේරුන්නේ නැහැ. ඔයා දැක්කනේ against ඉන්දියා එහෙම මැච් වලදී වෙන දේ එනවා. රුචිර මම ඔයා චුට්ටක් නවත්තන්න ඕතන. හරි. දැන් ඔයා කියනවා අපේ අයට ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න දන්නේ නැහැ කියලා. හරිද? හරි දැන් ඔයා එහෙම කියනකොට දැන් ඒකට හේතුව මොකද්ද? දැන් මොකද මම එහෙම කියන්නේ දැන් මේ අය ක්‍රිකට් නොගහපු අය නෙමෙයි රුචිර මේ ටීම් එකේ හිටියේ බොහොම අත්දැකීම් තියෙන දක්ෂ ක්‍රීඩකයෝ. ඔව්. ඇයි ඒගොල්ලන්ට ඒ වගේ දෙයක් වෙන්නේ ඔයා හිතන විදියට? හරි මම කියන්නම්. දැන් මේ මම කියන්නේ මට හිතන දේ. හරිද? ඔව් හරියයි. ඒකින්ද තමයි අපි වගේ අහන්නේ. ඔව් දැන් මේ 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 ළමයි ගත්තොත් මේගොල්ලෝ අර මම කිව්වා වගේ ඒ ප්‍රෙෂර් එක දැන් මේගොල්ලන්ට ඒ කියන්නේ අර එක එක්කෙනාගේ ටැලන්ට් එක වෙනස්නේ. එතකොට ඒ ඒ ඒ ටැලන්ට් එක අඩු දැන් අපන්න උඩ යනවා පල්ල යනවා. අපි කියමු සාමාන්‍යයෙන් මේගොල්ලොන්ගේ මේ මේ ප්ලේ බැට්ස්මන් ලා ගත්තොත් ඒගොල්ලන්ගේ සාර්ථක වීමේ ප්‍රතිශතය මැච් පහක් ගත්තොත් එකක්. ඔන්න ඔය වගේ තමයි අපේ ඔය බැට්ස්මන් ලා එක මට පේන්නේ. හරිද? අන්න ඒක තමයි මම කියන්නේ මේ 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 අපි කියමු ඔන්න දැන් ඒ ඒ ඒ සාර්ථක වීමේ ප්‍රතිශතයත් එක අපි කියමු ඔක රවුම සර්කල් එක කැරකිලා ඔන්න ඒගොල්ලන්ට එක මැච් එකක් සාර්ථක වෙලා හතරක් ඒ කියන්නේ 1 2 3 4 සාර්ථක මේ සෝරි 1 සාර්ථක කළා ඊළඟ මැච් ටික ඒ කියන්නේ FA ඒ කියන්නේ අර ෆේල් වෙනවා කියන එකද තේරෙනවද? ඔව් මට තේරෙනවා. එකක් ඔයා කියන්නේ එකක් සාර්ථක වෙලා එකක් ෆේල් වෙනවා. ඔය හතරක් ෆේල් වෙනවා. එහෙමද ඔයා කියන්නේ? හතරක් ෆේල් වෙනවා. අන්න හරි. ඒක මැනේජ් කරගන්න තේරෙන්නේ නැහැ. ඒක මැනේජ් කරගන්න තේරෙන්න මට හිතන දේ තේරෙන්න මේ අපේ කෝච්ලා අපේ කෝචින් අපේ ඉන්න කෝච්ලා මම කියන්නේ අපේ ඉන්න කෝච්ලා ඒක ඒක ඒගොල්ලොන්ට ඇඟට කාවද්දලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. දැන් රුචිර දැන් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඔයාගලන් සෙල්ලම් කරන කාලේ ගැන මම ඔයාගේ අර අන්තිම සමාජ ඔයා YouTube එකේ කරලා තිබුණ ඒ වැඩසටහන මම ඇහුවා සමාජ මාධ්‍යයේ ගිය එක. ඒකේ ඔයා කතා කරනවා ඔයාගේ කාලේ ඒ ටීම් එක නැෂනල් ටීම් එක වගේම හොඳයි. හරි ඔයා කියනවා ඒ වගේ ෆයිට් එකක් දෙන්න පුළුවන් කමක් තිබුණා කියලා. එතකොට දැන් අපි දකින්නේ මම මෙයාට මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. දැන් ඔයා පොඩ්ඩක් කෝචින් පැත්තට දැන් මේ වෙලාවේ ආවනේ. ඔයා කිව්වා කෝච්ලා ඉන්නේ කාවද්දලා නැහැ වගේ කියලා ඔයාට හිතුණයි කියලා. එතකොට රුචිර දැන් අද දවසේදී මේක කෝචින් ප්‍රශ්නයක්ද නැත්නම් ටැලන්ට් එකේ ප්‍රශ්නයක්ද? මොකද ඒ කාලේ ඕගලන් ඒ වගේ ප්ලේයර්ස්ලා හිටියා නම් ඒ ටීම් එකේ ඒ විදියටම සෙල්ලම් කරන්න පුළුවන්. අද කාලේ නැෂනල් ටීම් එක මේ විදියට ස්ට්‍රගල් කරනවා නම් ඒක ඇත්තටම කෝචස්ලාට ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද? මම මේක මේ මේ ඔයා ෆෝමර් ක්‍රීඩකයෙක් හැටියට සහ කෝච් කෙනෙක් හැටියට මම මේ ප්‍රශ්නේ වලට යොමු කරන්නේ.
මං කියන්න ඒක ඒක ඒ ඒක 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 තියෙනවා 50 50 මෙහෙම දෙයක්. අපි කියමු දැන් ඇත්ත වශයෙන්ම ගත්තොත් අපේ ප්ලේයර්ස්ලා අපේ මං කතා කරන්නේ අපේ බැට්ස්මන්ලා ගැන අපි ඉස්සෙල්ලා කතා කරමුකෝ. අපේ බැට්ස්මන්ලා ටික ඔයා ගන්න අපි නිකන් බොඩි 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 ෂේප් එකකින් ගන්නකෝ. ඔය බොඩි ෂේප් එකකින් ගත්තොත් අපේ බැට්ස්මන්ලා ටිකගේ උස බලන්න එක ප්‍රමාණයක්. හරිද? මේ එක ප්‍රමාණයක්. එතකොට ඔය වගේම උසම උස සයිස් එකේ ඉන්න සමහර අපේ පරණ ප්ලේයර්ස්ලා හිටියා. හැබැයි මාර ඒ කියන්නේ ආයේ මෙහෙම නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ එන එන පිපාසෙ ඉන්නේ. ඒගොල්ලෝ මොකද්ද දෙන්නේ? මම කියන්නම් අපේ ওই චාමර සිල්වලා අපේ 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 මේ අනිත් ළමයි පිපාසෙ ඉන්නේ. එතකොට මැච් එක හම්බ වෙන්නේ නිව්සීලන්ද, ඕස්ට්‍රේලියාවද, ඉන්දියාවද කියලා නෑ. අර නිකන් අර අර බල්ල දෙහෙලා දැම්මා වගේ. කෙනෙක්ම එන්නේ එන්නේ ග්‍රවුන්ඩ් එකට කෙලින්ම මේ අය කෙලින්ම මේ මරාගෙන මැරනවා කියලා විතර තත්ත තමයි එන්නේ. එතකොට දැන් මම ඒක තමයි මම මෙතනට ඇප්ලයි කරන්න හදන්නේ. එතකොට මේ ළමයින්ගේ බොඩි ෂේප් එකේ අර ඔයා කියනවා වගේ බොඩි ෂේප් එකේ ඒ අර ඇඟේ සයිස් එක අපි අපර දැන් කියනවා වගේ අර ග්‍රවුන්ඩ් එකෙන් එළියට හයක් ගහන්න බෑ. අර ඒ මම ඒක දකින්නේ නැහැ. ටැලන්ට් එකේ අඩුවක් මම දකින්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. මම මෙතන මැච් එකක් බැලුවා T20 මැච් එකක් T20 මැච් එකක් මේ MCG එකේ අපි ආව T20 තුනක් ගහන්න. කුසල් මෙන්ඩිස් මිචෙල් ස්ටාර්ක්ගේ ෆස්ට් බෝලෙට කෙලින් හයක් ගැහුවා. ඒ කියන්නේ මුළු 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 ග්‍රවුන්ඩ් එකම නිකන් අර හෝ ගාලා නිකන්. ඒ කියන්නේ අදාහ ගන්න බෑ. මිචෙල් ස්ටාර්ක් කියන්නේ වර්ල්ඩ් ක්ලාස් බෝලර්. ඒකට මම කියන්නේ අර ඒ මනුස්සයා හිතලාද අඩේ මේ පොඩි එකා කියලා අර ඒ වගේ. එහෙම නෙමෙයි. ඒ මම කියන්නේ මෙතන ටැලන්ට් එකේ අඩුවක් නෙමෙයි. නැහැ. මෙතන තියෙන්නේ මේ ටැලන්ට් එක උළුප්පලා ගන්න ඕනේ. මේක ගන්න. ඔයාලා මං කියන එක තේරෙනවද? දැන් මාව ගන්න උදාහරණයකට මම ගිහිල්ලා මම ලංකාවේ මැච් දැන් ඉන්ටර්නැෂනල් ගත්තා මම ගහලා තියෙන්නේ එංගලන්තේ. මම ගහලා තියෙන්නේ ඕස්ට්‍රේලියා. මං ගහලා තියෙන්නේ නිව්සීලන්. මං ගහලා තියෙන්නේ සවුත් ඇෆ්‍රිකා. මට ලංකා මැච් අඩුයි හම් වෙනවා. එතකොට ඔයා හිතන්න ඔය අය තේරෙනවනේ මං කියන එක. ඔව් කියන්. එතකොට මම ගිහිල්ලා මම මේ බංකුවේ ඉඳගෙන නියමුතු කකා මේ මම ඉන්නේ මට අවස්ථාව හම්බ වෙනකම් මට අවස්ථාව හම්බ වෙනකම් perform කරන්න. ඒ කියන්නේ මගේ mentality එක, මගේ physical එක, and මගේ output එක ඔන්න ඔය තුන. ඔව්. mentality, physically and out practically. ඔන්න ඔය තුන ඩෙවලොප් කරන්න ඕනේ අපේ ළමයින්ගේ. ඔව් දැන් රුචිර දැන් මම ඔයාව චුට්ටක් නවත්තන්න. දැන් මෙතන ඔයා ඔය කතාව කතා කරන්නේ ඔයා උක කියන්නේ ඔයා එළියේ ඉඳගෙන ඉන්නකොට ඔයාට ඇතුළට එන්න ඕනේ. හරි ඒ කියන්නේ එච්චර ස්ටිෆ් කොම්පිටිෂන් එකක් තිබුණා. ඒකනේ ඔයා කියන්නේ. ප්ලේසර්ස් වලට තිබුණා මාර කොම්පිටිෂන් එකක්. දැන් ඔයා හිතන්නේ නැද්ද අද එතන තමයි ශ්‍රී ලංකාවේ ප්‍රශ්නේ කියලා. ටැලන්ට් එක ඩෙවලොප් කරනවා වගේම කොම්පිටිෂන් එකට ප්ලේසර්ස් වලට තියෙන කොම්පිටිෂන් එකේ පොඩි අඩුවක් තියෙනවා. එම නිසා කම්ෆර්ට් සෝන් එකේ ඉන්නවා වගේ හැඟීමක් තියෙනවද? ඒක තමයි 100%ම. හරියට හරි. කම්ෆර්ට් සෝන් එකේ ඉන්න. ඔන්න බලන්නකෝ. මුතුම කම්ෆර්ටබල් සෝන් එකක ඉන්න ළමයි ටික. ඇයි? ප්‍රශ්නයක් නැහැ. ඒ ළමයි ඒ කියන්නේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ තමයි. ඒ වුණාට මෙතන වෘත්තීය තත්වයක් මම මෑතකදී දැක්කේ නැහැ. වෘත්තීය තත්වයක් ඒ ළමයිගේ නැහැ. ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ සතුටු ඉන්නේ හරි සැහැල්ලුවේ ඉන්නේ. කියන්නේ අපි ගේමු මම කියන්න කෝච්චර දානවා ටයිම් එකක් මේ වෙලාවට ප්‍රැක්ටිස්. ආ රයිට් ඉවරයි. ප්‍රැක්ටිස් ඉවරයි ගියා. එහෙනම් එතකොට අර තමන්ගේ දේවල් හදා ගන්න තමන් විසින් අර මේකට කැප වෙන ස්වභාවයක් මම දැක්කේ නැහැ. දැන් රුචිර පොඩක් හරි දැන් හරි ඒ පොයින්ට් එකට. දැන් මේකට කැප වෙන ස්වභාවයක් ඔයා දැක්කේ නැහැ කියලා කියනවා. දැන් ඔය ස්වභාවයේ දැන් ඔයා මේක පිටස්තරෙන් දකින්න දෙන්නේ. හරි. ගොඩක් දුර ඉඳලා දකින්න දෙ. අපි මේ ඔයාගෙන් අහනවා හිටිය ක්‍රීඩකෙක් හැටියට. එතකොට දැන් මේ 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 ස්වභාවය ඔයා කියන්නේ කෝච් කෙනෙකුට ඇති කරන්න පුළුවන් කියලාද? ඒක ක්‍රීඩකයා තුලින් මෙන්න ඕන දෙයක්ද? ක්‍රීඩක මෙහෙමයි. ඉන්නකො ක්‍රීඩකයෝ ගත්තොත් වෙනස් වෙන විදි දෙක තුනක ක්‍රීඩකයෝ ඉන්නවනේ. ඒ කියන්නේ ක්‍රිකට් පිපාසයක් තියෙන ක්‍රීඩකයෝ ඉන්නවනේ. ඒ කියන්නේ මුළු ඒ කියන්නේ පැය 24ම ක්‍රිකට්.
හරි දැන් අපි ඔය ඔය එක එකව දැකලා දිනන ඔය විරාට් කොහ්ලිලාගේ අපි ඔය ඔය පෙන්නන්නේ ડોකියුමන්ට්ස් එතකොට ඒ වගේ අපේ සංගලා ඔය වගේ සනත් අයියලා ඒ කියන්නේ පැය 24ම ක්‍රිකට් ඒ කියන්නේ ඒ ක්‍රිකට් පිස්සුවක් තව සමහර අය ඉන්නවා තව සමහර අය ඉන්නවා තව සමහර අය ඉන්නවා soft ඒ කියන්නේ soft උනාට අතනදී මැදදී perform හරි ඒ වගේ තව ඉන්නවා hard work කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ match එකේ නෙමෙයි. තව මේ homeworks කරන්න ඕනේ ගොඩාක්. මොකද exam එකට ready වෙන්න. එන්න ඒ වගේ අයත් ඉන්නවා. ඒ වගේ මම කියන්නේ මේ ඒ ඒ කෝච්ලා 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 මං කියන්නේ මේ මොඩර්න් මොඩර්න් ඇත්තටම දැන් දැන් අර අපි දෙන්න දැන් කතා කරන්නේ මේ වර්තමාන ගැන නෙමෙයි දැන් කතා කරන්නේ එතකොට මේ මේ වෙලාවේ කෝච් කෝච් ඇත්තටම වටිනවා හොඳ කෝච්ලාගේ හොඳ කෝච්ලාගේ බග පෙන්වීම මේ වෙලාවේ වටිනවා රයිට් රුචිර දැන් කෝච්ලා ගැන කතා කරද්දි කෝච්ලා වර්ග ඉන්නෝනේ රුචිර දැන් අපි බලමු ලංකාව ගත්තොත් අපි ලංකාව ගත්තොත් අපි තලවල් තියෙනවා දැන් අපි කතා කරනවා අපි කතා කරනවා නැෂනල් කෝච්ලා ඒගොල්ලන් එක ලෙවල් එකකින් ඒගොල්ලන් ටීම් එකත් එක්ක ට්‍රැවල් කරනවා ඒගොල්ලන් ටීම් එකත් එක්ක කියන්නේ නැෂනල් ටුවර් එකක විතරයි ඒගොල්ලන් සාමාන්‍යයෙන් ගොඩක් ඉන්වෝල්ව වෙන්නේ මට මේ පේන දෙය මම ඔයාගෙන් අහන්නේ එතකොට දැන් තවත් කට්ටියක් ඉන්නවා මං හිතන්නේ ඔයත් හිටියා නේද හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ ලංකාවේ ඔව් ඔව් හයි තවත් ඔව් අන්න රයිට් දැන් තවත් කොටසක් ඉන්නවා එතන රයිට් එතකොට දැන් තවත් කෝචර්ස් ලක් සෙට් එකක් ඉන්නවා මේ අය සෙල්ලම් කරන ෆස්ට් ක්ලාස් ලෙවල් වල එතකොට තවත් කොටසක් කෝචර්ස්ලා ඉන්නවා ස්කූල් වල දැන් මේ ඔයා කියන මේ වගකීම හරිද මේ මේක මේ අර අර ඔයා කියන්නේ කාවත් දන්න ඕන දේ හරිද මේ වගකීම කොයි ලෙවල් එකේ කෝච්ටද බලපාන්නේ ඔයාට පේන විදියට මම දැන් දැක්කා ඇත්තටම කෝච්ලා ඉන්නවා ගොඩාක් ඉන්නවා ඇත්තටම ඒ කියන්නේ හෙඩ් කෝච් ඉන්නවා ඊට පස්සේ ඉන්නවනේ ඔය කිම්පෝගේ ගොඩාක් ජාති එතකොට ඇත්තටම ඒකත් ඇත්තටම අඩු වැඩියෙන් ඒකත් හානියක් මොකද එක කෝච් කෙනෙක් එක විදියක් කියලා දෙන්න පුළුවන් තව කෝච් කෙනෙක් තව විදියකට කියලා දෙන්න පුළුවන් මේ එකම බැට්ස්මන්ට හරි එතකොට අපේ ළමයි දුනා ඔයත්ම දන්නවා මමත් දන්නවා අපේ නම ගිය ළමයි කට්ටියකට වුණා ඔය වගේ දේවල් ඔය අපේ තිරිමාන්නට වුණා කවුද අපේ දිනේෂ් චන්දිමාල්ට වුණා හරි ඔය වගේ ගොඩක් ප්ලේයර්ස්ලාට වුණා එතකොට ඒ ඒ එක එක කෝච්ලාගේ එක එක දේවල් මේ වෙලාවත් වුණා ඉතින් මම කියන්නේ අද මේ ක්‍රීඩාව ක්‍රීඩාව දැන් තනි කරන්නේ මොද බිස්නස් එකක් වෙලානේ දැන් හරිද ඉතින් ඒ ඒ ඒ බිස්නස් එක වෙලා තියෙන හින්දා දැන් මෙතන ඉන්නවා මෙතන ඇත්තටම දැන් ටීම් එකක් එක්ක යනකොට ප්ලේ ටීම් එකේ 15යි ටීම් එකේ 15 ස්ටාෆ් එක කීයද ඔව් ස්ටාෆ් එකේ 10ක් 11ක් යනවා හැබැයි ඉතින් රුචිර ඒක දැන් අද කෝලේ අද හැටිනේ රුචිර ඒක අපිට නවත්තන්න බෑ ලෝකේ දැන් පිළි අරගෙන තියෙන ක්‍රමේ ඔව් ඒ වගේම සෝරි රොෂන මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් මේ ලෝකේ තියෙනවා දැන් ගෲප්ස් ඒ කියන්නේ ඔන්න අහගන්න දැන් මේ මේ මම දකිද මම මන් දැකපු දෙයක් කෝචර්ස් ලගේ ගෲප්ස් තියෙනවා හරිද හා එතකොට ඒල ඒ ග්‍රේඩ් කෝච්ලා යන්නේ ඒ ඒ ග්‍රේඩ් කියලා හිතන ටීම්ස් වලට තමයි ඒ කියන්නේ ලොකු ගාණක් ගෙවලා ඒ ඒ වගේ ඒ ග්‍රේඩ් එකේ එතකොට බී ග්‍රේඩ් සී ග්‍රේඩ් එතකොට දැන් උදාහරණයකට හිතන්න මේ මට පේන දේ දැන් ඇත්තටම අපේ ක්‍රිකට් බෝඩ් එකේ අපේ ක්‍රිකට් ටීම් එකේ නැෂනල් කෝච් ඉන්න කෝච් මම දකින්නේ සාමාන්‍යයෙන් සී ග්‍රේඩ් එකේ කෝච් කෙනෙක් හැබැයි රුචිර පොඩකින් හැබැයි දැන් එතකොට දැන් ඔයා එහෙම කියනවා හරි හරි මම එක ගයි ඔයාට හරිද දැන් හැබැයි රුචිර දැන් මේ ළඟදී ලොකු කතාවක් ගියා මේ ශ්‍රී ලංකාවේ කෝචින් ස්ටාෆ් එකට ගෙවන මුදල ගැන ඉතින් දැන් ඔයා කියනවා මේක සී ග්‍රේඩ් කියලා. එතකොට දැන් ඒ ග්‍රේඩ් කෙනෙක් ගෙනහවොත් එතකොට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා නේ රුචිර. ලොකු මෙහෙමයි. එතන ප්‍රශ්නයක් ඔයා කියන විදිහට අනිවාර්යෙන් ඇති වෙනවා. කියන්නේ ඒක ඇත්තටම ඉතින් එයාගේ ක්වොලිෆිකේෂන් එක අනුව ඩිමාන්ඩ් එක වැඩි. හරි. හැබැයි ඒකට අපේ රටේ මේ මම අර එදා මේකට කිව්වා වගේ මේ වෙලාවේ මේ වැටිලා තියෙන එක උස්ස ගන්න අපේ රටේ සම්පත් තියෙනවා. අපේ රටේ සම්පත් මේ ලෝකේ කරගෙනවා. මං එතනට එන්න. ඒ ලෝකේ කරගෙනවා මේවා අපේ තියෙන සම්පත්. අර මං කිව්වා ඒ ග්‍රේඩ් එකේ ඒ ලෙවල් එකේ ඉන්න සම්පත් ටිකක් අපේ කරගෙනවා ලෝකේ වටේ. හරිද? හරි. ඔයා කියන්නේ ශ්‍රී ලංකිකයෝ.
මේ අපේ ලාංකිකයෝ මේ අපේ ලාංකිකයෝ කියන්නේ මේ නිකන් නෙමෙයි මේ World Cup finals දෙක තුනක් ඇවිල්ලා මේ World Cup උස්සලා champions වෙලා කවුද රුචිර නම් කියන්නේ නම් කියන්නේ දැන් ඔයා ඔයා එහෙම කියනකොට අපි අපි ඒගොල්ලන් ගැන හොඳනේ කියන්නේ කොයි වගේ අය ගැනද ඔය කතා කරනවා number 1 මහල ඕකේ ඉතින් මහල ඉන්නවනේ ටීම් එකේ ඉතින් මහල ඉන්වෝල්ව් මහල මහල බාරගත්තේ ඊයේ පෙරේද දැන් මහල බලන්න එදා ඔයා දැක්කනේ ඔෂන දැන් එදා මහල දැන් එදා අර ඇවිල්ලා මැච් ටූර්නමන්ට් එක ඉවරලා ඇවිල්ලා මීඩියා එකට කතා කරා නේද ඔව් ඒ කතා කරපෙලා බලන්න මහල 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 කතා කරන විදිය බලන්න ඒ කියන්නේ එයා 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 හැම වෙලේම ටීම් එක අතහැරියේ නැහැ මේ අවුරුදු 3-4 ටාගට් කරලා ආයතන රේල් පීල්ලට තියාගන්න මම මේ කියන්නේ මේ රේල් පීල්ලට තියාගන්න මේ මේ රේල් පීල්ලට මම හැබැයි මෙහෙම දෙයක් හිතනවා මම හිතනවා ක්‍රිකට් බෝඩ් එක ඔය කියන ඕන දෙයක් කරයි කියලා මොකද දන්නවද ඒ ඒ ඒගොල්ලෝ ඒගොල්ලෝ මෙච්චර දවස් මම ඉන් අවුට් කරා ඔය හතුරු සිංහ වෝනේ කිව්වා හතුරු සිංහ ගිනව දැන් බලන්න මම ඔයාලට කියන්න අද හතුරු සිංහ මේ නිව්සීලන්ඩ් ටීම් එකට ගැහුවාද අද ටෙස්ට් ඔව් බංග්ලාදේශ් දින් ඔව් 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 හොඳයි හොඳයි රුචිර අපි කෙටි විරාමයකට යන්න ඕන අපි ඔයත් එක්ක ගොඩක් කතා කරන්නට ඕනේ ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි අපි තවත් දේවල් කතා කරන්නට ඕනේ විශේෂයෙන්ම ඔයා කියපු සමහර දේවල් අපි අහන්න ඕනේ දැනගන්න ඕනේ ඉතින් නර්මන ඔබ රැඳී සිටින්න අපි ඉක්මනින්ම එනවා නැවතත් රුචිර පෙරේරා සමග ඔහු Zoom තාක්ෂණයෙන් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඔහු සෑහෙන වැදගත් අදහස් අපිත් සමග බෙදාගත්ත ඒ අතරතුරේ තමයි අපි මේ කෙටි විරාමයට ගියේ ඉතින් නැවතත් අපි රුචිරට කතා කරනවා රුචිර දැන් තව දෙයක් ඔබෙන් අහන්න ඕන දෙයක් තමයි දැන් ඔබ පිතිකරණය ගැන කතා කරා ඔබ කිව්වා දැන් විශේෂයෙන්ම පිතිකරුවන්ට තිබෙන ප්‍රශ්න එතකොට කන්ෆියුස් වෙන විදිය ඔබ නම් කිව්වා නේද දැන් අපි පොඩ්ඩක් දැන් ඔබේ මේ මේ ස්කිල් එක තමයි ඔබේ මේ ප්‍රධාන දේ තමයි ෆාස්ට් බෝලිං. අපි කතා කරමු ෆාස්ට් බෝලිං ගැන සහ ෆාස්ට් බෝලිං කෝචින් ගැන. හරි. දැන් ශ්‍රී ලංකාවේ ෆාස්ට් බෝලිං කෝච් දර්ශන ගමගේ. නමුත් මේ කතන්දරේ පටන් ගත්තේ ඇත්තටම පස්සට ගියොත් ඉස්ලාම් රුමේෂ් රත්නායක ඊළඟට චම්පක රාමනායක මේ අපේ අනුෂ සමරනායක මේ වගේ සෑහෙන කට්ටියක් මේ ෆාස්ට් බෝලිං වල හිටියා. හරි. දැන් මොකද්ද ඔබට පේන්නේ? අද මේ අපේ ෆාස්ට් බෝලිං ගැන අපේ ෆාස්ට් බෝලිං ඉස්ලාම් හොඳ තැනක තියෙනවද? කොහොමද ඔබ ඒකට දෙන උත්තරේ නෑ ෆාස්ට් බෝලින් එකේ ඇත්තම අවංකවම බැලුවොත් හොඳ තැනක නැහැනේ හොඳ තැනක ඇයි ඇයි රුචිර ඔයා එහෙම කියන්නේ පොඩක් ඉන්න ඇයි එහෙම කියන්නේ දැන් මම ඒ පොඩක් නවත්තන්න ඕනේ නෝ හරි දැන් ඔයා ඔක කියනකොට මම මගේ අදහස ඔබට කියන දැන් බලන්න දුෂ්මන්ත චමීර ඉන්නවා ලහිරු කුමාර ඉන්නවා හරි ඩිල්ෂාන් මදුසංක ඉන්නවා හරි එතකොට එළියේ හිටියා බිනුර ප්‍රනාන්දු එතකොට ප්‍රමෝද් මදුෂාන් එතකොට තව තරුණ ක්‍රීඩකයෝ ගොඩක් එනවා එතකොට මතීෂ පතිරණ ඉන්නවා දැන් මේ වගේ අය ඉන්නකොට ඇයි ඔබට පේන්නේ ෆාස්ට් බෝලින් හොඳ තැනක නැහැ කියලා හරි මං කැතියෙම කියන්නද කියන්න මේ දැන් ඉන්න ෆාස්ට් බෝල් කරන එක දරුවෙකුටවත් පුළුවන්ද ප්ලෑන් කරලා විකට් එකක් ගන්න දැන් ඒක ඔබ තමයි කියන්න ඕනේ මොකද මම ෆාස්ට් බෝලින් කෝච් කෙනෙක් නෙමෙයි ඔබගේ ඔබ්සර්වේෂන් එක දෙන්න ඔව් ඒක තමයි ප්ලෑන් කරලා විකට් එකක් ගන්න බෑ ඇයි ඔබ එහෙම කියන්නේ ඇයි වාට ඒක ඒක කියන්න මොකද්ද තියෙන මේ මේ සාධකේ ඉතින් ඒ ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා ප්ලෑන් කරලා විකට් එකක් ගන්න බෑ මම උදාහරණයක් කියන්නම් දැන් අපේ මම හිතන දේ මෙහෙමයි මේ ලෝකේ අපි කියමු නැෂනල් ටීම් එක මේ ලෝකේ බෝලර්ස්ලා ජාති ඉන්නවනේ තුනක් හරි දැන් අපි කියනවා සයිඩ් ඕන් ෆ්‍රන්ට් ඕන් සෙමි ඕන් කියලා ඔහොම නිකන් කියනවනේ ඔහොම නෙමෙයි ඒක නෙමෙයි දැන් ප්‍රධාන වශයෙන්ම ඐඩෙන්ටිෆයි කර මේක ඇවිල්ලා කෝච්ලා කරන්න ඕන දෙයක් ප්‍රධාන වශයෙන්ම කෝච්ගේ ඔළුවෙන් මලන්න ඕනේ මේ බෝල දැක්කහම අනේ මේ මේ බෝල මට වටින්නේ අනාගතේටද වර්තමානයටද නැත්නම් මේ ෂෝට් ටයිම් එකටද ඒ කියන්නේ ලොง ටයිම්ද දැනට
නැත්තම් පොඩි ගේම් එකකටද. ඇයි අද තියෙනවනේ T20 කියලා ගේම් එක. අන්න එහෙමයි. එතකොට මේ අපි දකින බෝලර්ස් ලගේ මේ කෝච්ලා දැනගන්න ඕනේ මේ බෝලව මනසින් ඩෙන්ටිෆයි කරගන්න. ඒ කියන්නේ මේ බෝලකෙන් මට වැඩි වැඩි වැඩ ප්‍රමාණයක් ගන්න. මේ බෝලකෙන් ලෝන් ටයිම් ඇදගෙන යන්න. එතකොට අපි කියමු මේ එන කිසි බෝල කෙනෙක් 100ට 100ක්ම හැම තාක්ෂණයෙන්ම සාර්ථක බෝලර්ස්ලා නෙමෙයි එන්නේ. ඒ කියන්නේ ටෙක්නිකලි අපිට අපේ ඉන්න ක්‍රිකට් බෝඩේ දැන් අපි කතා කරන්නේ හයි පර්ෆෝමන්ස් එක ගැනනේ. ඒතකොට මේ ඉන්න කෝචස්ලා. ඒතකොට ස්කූල් ක්‍රිකට් එකෙන් ලොකු පුළුවන් තරම් විදියට කාර්යභාරයක් කරලා එනවා. ඒ ඇවිල්ලා ක්ලබ් ක්‍රිකට් එකට ඇවිල්ලා ඊට පස්සේනේ අපේ එකට එන්නේ. ක්ලබ් ක්‍රිකට් ගහන්නාම තමයි අපේ එකට එන්නේ. ඒතකොට එතනින්නේ අර ස්කූල් ක්‍රිකට් එකේ දැකලා එහෙම නෙන්නේ. ඒතකොට අපේ ඉන්නවනේ ස්පෙෂල් දැන් මේ අපි කියන්නේ ස්පෙෂලිස්ට් කෝච් නැනේ මේ ඔක්කොම ඉන්නේ අපේ දැන් හයි පර්ෆෝමන්ස් එකේ ඉන්නේ උතන්ටන එන්නේ ක්‍රීම් එක. ඔව්. එතකොට මේගොල්ලන්ට හැකියාව තියෙන්න ඕනේ මේ බෝලව අඳුර ගන්න, ඩෙන්ටිෆයි කර ගන්න. මේ බෝලගේ මට ගන්න පුළුවන් ප්‍රයෝජනෙ මොකක්ද? ටෙස්ට් මැච්, වන් ඩේ මැච්, T20. එතකොට ඒ අතර ඉන්න පුළුවන් අර අපි කියන්නේ ඇඟ හයිය පිස්සු හැදෙන හයියක් තියෙන. එතකොට ඊට අමතරව අර ක්ෂණික පොඩි හයියක් තියෙන නිකන් ඒ වගේ එක එක જાතියේ ළමයි ඉන්න බලන්න. ඔන්න ඕක කෝච් ඩෙන්ටිෆයි කර ගන්නවා. දැන් මම කියුවේ මම ඩෙන්ටිෆයි කරගත්තේ අපේ ලංකාවේ වැඩියෙන්ම හයිය තියෙන්නේ ඔක්කොම මූදායිනේ හිටපු ළමයි ටික. ඒ කියන්නේ ඔය හම්බන්තොටේ ඉඳලා ගත්තොත් වෙන්නප්පුව හලාවත උත්තරමඩ යනකම්ම ඒ ළමයි ටිකනේ ඔය හයිය පාස් බෝලස් ලගේ. රුචිර මට පොඩි දෙයක් ඇත්තටම නම් දෙකුත් අමතකුණා මේ වෙලාවේ කියන්නේ ආසිත ෆර්නැන්ඩෝ විශ්ව ෆර්නැන්ඩෝ ඒ දෙන්නවත් මේක එකතු කරන්න ඕනේ ඒගොල්ලන්ට රෙඩ් බෝල් ගහන ඉඳ. දැන් රුචිර දැන් ඔයා කියන කතාව මට පැහැදිලි. මම මේ ඔයාව ඉන්ටරප් කරන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වෙලා නැහැනේ. ඒකින්ද අර එන මං පොඩ්ඩක් ඉන්ටරප් කළා වගේ මේ වහන්නේ. දැන් එතකොට දැන් ඔයා ඔය කියන උදාහරණය මට ඇත්තටම හොඳටම පැහැදිලි. දැන් ඔයා ඔය කියන විදියට දැන් මට තේරෙනවා ඔයා කියන්න හදන්නේ සමහර බෝලර්ස් ලව හරියට පාවිච්චි කරලා නැහැ කියලා. ඒකද ඔයා කියන්න හදන්නේ? වැරදි ෆෝමැට්ස් වල පාවිච්චි කරා කියලාද? ඔව් හරියට හරි. එතකොට කවුද මොකද එක්සැම්පල්ස් මොනවාද ඔයාට දෙන්න පුළුවන් එක්සැම්පල්? ඒ පා එක්සැම්පල් ලෙවෙල්ලා එක්සැම්පල් නම් ගොඩක් තියෙනවා. ඔය දැන් ගහපු ළමයි. දැන් අපි උදාහරණයකට ගමු. අපේ වර්ල්ඩ් කප් එකේ දැන් පව් අර මේ හොඳටම දැන් බෝල් කරලා අපේ ඩිල්ෂාන් මදුෂ්ක ඔයා මතකයිද? ඩිල්ෂාන් මදුෂංක. ඔව්. දැන් බලන්න දැන් ඕන්න බලන්න හරිද? අප ඔයාලා මතකද ඩිල්ෂාන් මදුෂ්ක විරාට් කොහලිගේ විකට් එක ගත්තා මතකද බෝල්? ඔව් ඔව් මතකයි. ඒ බෝලේ ඇතුළට ඇවිල්ලා හරිද? ඔව් ඔව්. ඕක තමයි ලෙෆ්ට් ආම් බෝල් එකේ නැචරල් ගෝල් එක. හැබැයි නිල්සන් මදුෂ්කගේ ඒ නිල්සන් මදුෂ්කගේ ඔය බෝලේ ඇතුළට එන්නේ ඕවර් දෙකයි. ඒ ඇයි දන්නවද? බෝලේ අලුත් පිට ඕන බෝල කෙනෙක්ගේ බෝලේ හුලගේ අලුත් බෝලේ හුලගේ යනවා ඕවර් එකක් දෙකක්. ඒක නෙමෙයි මෙතන වැදගත්. ඒක නෙමෙයි. ඒ ළමයාට පරණ බෝලේ පරණ වෙන්න ඕවර් පහක් දාන්න. එතකොට ඒ බෝලේ මැනේජ් කරගන්න ඉන් ස්විං අවුට් ස්විං දාන්න පුරුදු කරන්න ඕනේ. ඒක තමයි මේ ළමයට පුරුදු කරන්න ඒ කියන්නේ ඒක පුරුදු කරන්න ලේසි නෑ. ඒ කියන්නේ ස්ටෙප් එක පස්සට ගිහිල්ලා ඒවා බලන්න ඕනේ ළමයාගේ. ඒ ළමයාගේ කොහොමද ඇලයින්මන්ට්? එතකොට ඒ ළමයාගේ බොඩි ෂේප්, ඒ ළමයාගේ එජිලිටි, ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඕවා බලලා ඒ ළමයාව මානසික කෝච් තියාගන්නනේ. මම මූව ගස්සනවා ටෙස්ට් මැච්. හරිද? එතකොට අන්න ඒ වගේ ප්ලෑන් එකක යන්න ඕනේ. මම කියන්නේ ඒකට ලොකු වගකීම තියෙන කෝච් කියතේ. ඉතින් රුචිර දැන් ඔයා දැන් රුචිර ඔයාට පේන විදියට ඔයා හිතන්නේ ඒක ඩිල්ෂාන් මදුෂංකත් එක්ක වෙනවා අඩුයි කියලාද, වෙලා නැහැ කියලාද, කොහොමද ඔයාට පේන්නේ? දැන් ඔයා දැනට මේ වෙලාවේ වෙලා නැහැ අඩුයි. ආ ඔකේ. ලහිරු කුමාර මම ලහිරු කුමාරව දකින්නේ ඉන්දියාවේ අර මොහමඩ් සිරාජ් වගේ. කෙලිම බෝලේ ඇවිල්ලා දැන් ලහිරු කුමාර රයිට් ආම් බෝලේ එන්නේ රයිට් හෑන්ඩ් එක ඇතුළටනේ. එහෙම නෙමෙයි. මම දැන් ඊට පස්සේ බලන්න සිරාජ් ඇවිල්ලා ඒක හැදුන හැටි. එයා බෝලේ අවුට් ස්විං දැම්මා ඊට පස්සේ. එයා රයිට් ආම් බෝල අවුට් ස්විං. දැන් අපේ ලහිරු කුමාරට බෝල් කරගන්න බෑ ඕවර් එක දෙකක් තුනක් පහක් අර බැට්ස්මන්ව අන්සෙටල් කරන්න අවුට් ස්විං බෝල් කර කර ඉන්න බෑ. මේක ඇත්තටම මේ රුචිර ඔයා මේ කියන දේ මම කියන්නේ ඔයා කියන දේ මොකද ඔයා දකින කෙනෙක්, ඔයා හිටපු ජාතික ක්‍රීඩකයෙක්, ඔයා හිටපු පුහුණුකරුවෙක් හැටියට ඔයා කියන්නේ දැවැන්ත කතන්දරයක් මේක. මොකද මේවා කළ යුතුයි. මේක ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් එතකොට මේ දේ ඔයා කියනවා නම් මේක වෙලා නැහැ කියලා මම හිතන්නේ මේකට අවධානය යොමු කර යුතුයි නේද?
ඔව් මේක වෙලා නැහැ මේක වෙලා නැහැ ඇත්තට වුණා නම් අපේ දරුවෝ අපේ ළමයි මාර මාර විදියට අපේ දරුවෝ මොකද අපිට සම්බන්ධ අර බලන්න දැන් වා කියනවා වගේ අපිට හොඳ වෙපන්ස් ටිකක් තියෙනවානේ ලෙෆ්ට් ආම් බෝලර් කෙනෙක් ඉන්නවා 150ට බෝල් කරන ලයිරු කුමාර ඉන්නවා තව බෝලේ එහෙට මෙහෙට නෝමල් බෝල් කරගන්න පුළුවන් ළමයි ටිකක් ඉන්නවා දුෂ්මන්ත සමීර වුණත් බලන්න ඇවිල්ලා තනි කෙලින් හයියෙන් බෝල් කරන් ගහනවානේ ඊට වැඩි හයියෙන් ගහනවානේ එහෙම බෑ බෝලේ යවන්න ඕනේ ඕකේ එතකොට රුචිර දැන් එතකොට රුචිර දැන් ඔයා හිතන්නේ දැන් දැන් මට ඔයත් එක්ක කතා කරද්දි මට මේ තේරෙන දෙයක් දැන් දැන් ඔයාගේ දීපු උත්තර වලින් මට තේරෙන දෙයක් තමයි දැන් මෙතන මූලික ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කෝචින් පැත්තේ කියලා. ඒ පැත්ත තමයි ඔයාට පේන්නේ. ආ ඒක තමයි ඔයා දැන් අපිට මේ පෙන්වන්න හදන්නේ ඔයාගේ පැත්තෙන් ඔයා දකින ප්‍රශ්නේ මේකයි. ආ coaching පැත්තේ. එතකොට දැන් මොකද්ද මේකට solution එක? දැන් මේ coaching පැත්ත මේ මේක මේ දැන් ඔයා කියන ප්‍රශ්න ටික විසඳ ගන්න. මොකද අපි කෙටි විරාමයකට යන්න ඕනේ. නමුත් මම ඔයාලට ඉඩ දෙනවා මේකට උත්තර දෙන්න. මේ මේකට මොකද්ද අපි කරන්න ඕනේ ප්‍රතිකර්මය? ඔව් මේක කොහොමද මේකට කරන්න ඕනේ ප්‍රතිකර්මය? ඔව් මේක නම්බර් 1 ඇවිල්ලා මේක නම්බර් 1 ඇවිල්ලා coaching subject එකට එනවා නම් ඒ coaching කරන එක ළමයාව identify කරන එක මම කියන්නේ මොන තරම් ලොකු cricket එකක් ගැහුවා රොෂන් අයියා මොන තරම් ලොකු cricket එකක් ගැහුවා ඒ coaching subject එක coaching subject එක කියන්නේ වෙරයි එතකොට මොන තරම් ලොකු cricket එකක් ගැහුවා coaching subject එක ඇඟට එන්න ඕනේ coaching point එක ඇඟට එන්න ඕනේ මේ ළමයාව දැක්ක ගමන් ඉතින් ඒ coaching point එක ඇඟේ නැතුව ඒක නැතුව ඔය level 1 level 2 level 3 level 4 කී කී ඔය විභාග qualified වුණාට බෑ අර 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 කෝචින් පොයින්ට් එක ඕනේ. ඔයා බලන්න නිකන් උදාහරණයක් අර කලුතර විද්‍යාලයේ අර අර සලුවඩන සර් කී තර මොන තරම් ටෙස්ට් ප්ලේයර්ස් ටිකක් හැදුවත් ඔව්. ඉතින් මේ මනුස්සයා නම ඔතන මේ මනුස්සයා ඉන්න ඕනේ ඔතන ලෝකෙම ඉන්න හොඳම කෝච්. යන්නේ ඒකයි මම කියන්නේ. නැතුව ඔතනට ඇවිල්ලා ඔය 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 මම ටෙස්ට් මැච් මෙච්චර ගැහුවා මම මෙච්චර ගැහුවා කියලා ඇවිල්ලා කෝච් කරන්න බෑ. ඒක තමයි මම දැඩියම හිතන්නේ. ක්‍රිකට් ගැහුවා කියලා කෝච් කරන්න බෑ රොෂන් අය. ක්‍රිකට් කියන්නේ වෙනස ක්‍රිකට් කියන්නේ වෙන එකක් කෝචින් කියන්නේ වෙන එකක්. හරි. හොඳයි පැහැදිලි පැහැදිලි රුචිර ගොඩක් පැහැදිලි අපි දැන් කෙටි විරාමයකට යන්න ඕනේ මං කිව්වා වගේ අපි අවසාන කොටසට එනවා රුචිරත් එක්ක කතා කරන්න රැඳී සිටින්න මේ කොටසෙත් අපි ඉතාමත් වැදගත් දේවල් සංඛ්‍යාවක් රුචිරත් එක්ක කතා කරන්නට යනවා නැවතත් රුචිර පෙරේරා සමග ඔබ දන්නවා ඔහු ඔස්ට්‍රේලියාවේ සිටින්නේ අපි Zoom තාක්ෂණය හරහා තමයි ඔහු සමග කතා කරන්නේ අපි ඔහු සමග කතා කරේ ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් වල කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ කියලා දැන් ඔහු පැහැදිලිම අපිට ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ ප්‍රශ්නෙට එක හේතුවක් නැත්තම් ප්‍රධාන සාධකයේ හැටියට ඔහු දකින්නේ පුහුණු කිරීම සාහව් කියනවා පුහුණු කරුවෙක් හැටියට තිබිය යුතු ගුණාංග ඉතාමත් වැදගත් මම හිතනවා. ඔහු කියනවා ලෙවල්ස් වලින් වැඩක් නැහැ. ඒක අර පපුවෙන් මෙන්න ඕන දෙයක්. ඔහු නම් ප්‍රකාශ කරා. ඉතින් මේක මම හිතුවා හරි වැදගත් කියලා විශේෂයෙන්ම ඔහුගේ අදහස් දැන ගැනීම. දැන් මේ වෙලාවේ මම මේ කෝචින් වලින් එළියට ගිහිල්ලා ඊට වඩා වැදගත් දෙයකට මම මේ එනවා. ඒ තමයි රුචිර ඔබ මේ චෝදනා කරා. ඔබ චෝදනාවල් එල්ල කරා. හරි නම් නොකිය. මේක තමයි මූලිකම දේ. දැන් ඔබ ඔබ ඔබගේ අර මම දන්නේ මේක හරිද කියලා ඔබට මේක කියන එක. මොකද ඔබගේ අර අවසාන ඔබ කරපු සම්මුඛ සාකච්ඡාව බේස් කරගෙන තමයි අපි ඔබට කතා කරන්නේ. එතකොට ඔබ කියනවා මම ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන කතා කරන්නේ නැහැ. හරි? නමුත් මම කතා කරනවා ලෙජන්ඩ්ස්ලා ගැන. හරි? දැන් ඉස්සෙල්ලාම ඇයි ඔබ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන කතා කරන්නේ නැත්තේ? මොකද අවංකවම ව්‍යුත්තවම ක්‍රිකට් පාලක මණ්ඩලයටත් ලොකු චෝදනාවක් හතර වටින් මෙල්ල වෙනවා. ඉතින් ඇයි ඔබට ඒක ඔවුන් ගැන කතා කරන්නට බැරි මේ වෙලාවේ? ඔබ කතා කරන්න අකමැති ඇයි? අවංකවම මට ඒක ඒ ක්‍රිකට් පාලක මණ්ඩලය කියන එක මම හිතන්නේ ඒක අච්චාරුවක්. මට තේරෙන්නේ නැහැ. කිසි දෙයක් ඒක ගැන තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පාලක මණ්ඩලය අච්චාරුවක්ද නැත්නම් ඔබට ඒක තේරෙන්නේ නැද්ද? මට අච්චාරුවක් ඕකේ ඕකට රොෂන් නැහැ. ඔය මම අපේ ඉස්සර වාට මතකද අපේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න ජිම් එක තිබ්බේ? ඔව් මතකයි. අපේ බෝඩ් එකේ ඉන්න ජිම් එක තිබ්බේ. අපි ඉන්නවනේ ජිම් එකේ. එක්කෝ උදේ පාන්දර 6 ඉඳලා අපි ඉන්නවා. නැත්නම් අපි රැලේ ඉන්නේ. හරි. එතකොට මට පේනවා මේ බෝඩ් එක නගිනවා මම බලලා යකෝ මේ කඩාවැටේ මෙච්චර මිනිස්සු දුකක් මේක නගිනවා. ඉතින් ඔය මම බල මේ ඕකේ ඕවා ඔළුවේ තියාගෙන ඉඳ ගියොත් පිස්සු හැදෙනවා. ඉතින් ඒකෙන් ද ක්‍රිකට් බෝඩ් එක කියන එක මගේ පොතේ නැහැ.
හොඳයි. මගේ පොතේ තියෙන රොෂන් අයියේ මම ආදරය කරන මම ආදරය කරපු මං මං ගැන දන්න මගේ මාත් එක්ක ක්‍රිකට් ගහපු ගමේද මේ ක්ලබ් වලද ඉස්කෝලේ ඒ මිනිස්සු එක්ක ගහපු ක්‍රිකට් ගැන විතරයි මම දන්නේ. හරි හොඳයි පැහැදිලි. දැන් එතකොට දැන් ඔබ අනික් පැත්තෙන් මම කියන්නේ මේ මම මේක කියන්නේ ඔබ අනික් පැත්තෙන් ලොකු චෝදනාවක් කරනවා අපේ හිටපු සමහර සුවිශේෂී ක්‍රීඩකයන්ට. දැන් ඉස්ලාම ඔබ මේක කරන්නේ මේ මේ වගකීමෙන්ද? ඒ කියන්නේ ඒක හරි 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 බැරෑරුම් කතාවක් මේක රුචිර. ඔව් වගකීමෙන් කියන්නේ මම S2ට දැකපු S2ට දැකපු සහ කන් දෙකට අහපු දේවල්. ඒ කියන්නේ මගේ S2ක මට විශ්වාසයි. මගේ කන් දෙක මට විශ්වාසයි. ඒවා තමයි මම කතා කරන්නේ. මම එන කිසි දෙයක් මං එදත් කිව්වා වගේ අදත් කියනවා මම බොරු කියන්නේ නැහැ. මේ ක්‍රිකට් එකට මගේ ක්‍රිකට් එකට මම බොරු කියන්නේ නැහැ. ඒකෙන් තමයි මම ඇත්ත කියන්නේ. ඔව් දැන් ඔබ විශේෂයෙන්ම චෝදනා කරා ගෙනාපු පුහුණු කරුවන් දෙදෙනෙක් ගැන ඔබ නම් දෙකක් කියලම මේ ඇත්තටම චෝදනාව කිල්ල කරා මම කැමති නැහැ නම් කියන්න. නමුත් ඔබ බොහොම තදින් සහ සැරෙන් ඒ දේ කිව්වා. දැන් මේ එහෙම කියන්න ඇත්තටම ඔබට මොනවාද තියෙන මේ මේ ඒක ගැන තියෙන ඔබට සාධක තියෙන්න ඕන ඔබට ඒක ගැන වගකීමෙන් ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඔබ මෙතන කිව්වත් ඒ වගකීම ඔබේ. මොකද ඔබ තමයි මේක කියන්නේ. ඉතින් කොහොමද ඔබ ඒක කියන්නේ? ඒ කියන්නේ අපි දැන් අපි ඒවා දැන් ඒක අපි හිටියන ක්‍රිකට් එකත් එක්ක. එතකොට අපිට අපි අත්දැක්කා. අපි අත්දැකීමෙන් අපි ලැබුවා. අපි ඒ සුන්දර කාලේ අපි හිටියා. ඒ ක්‍රිකට් එකේ ඒ කියන්නේ ඒ එච්චරට පල්ලේ මම කියන්නේ රොෂනේ දෙයියන්ගේ පිටින් අත්තන අපේ ළමගේ දක්ෂතාවය හින්දා. හරිද? ඒ දක්ෂතා පුදුම දක්ෂකම් ළමයි හිටියේ නැෂනල් ටීම් එකේ හිටිය ලොකු සෙට් එකනේ වා දන්නවනේ. හරිද? එතකොට අනිත් සෙට් එකේ හිටිය පුදුමාකාර දක්ෂයෝ ටිකක් ඉඳා ওই තරගෙට අල්ලගෙන ওই විදිහට ගියා. නැත්තම් ඔයා ආපු පිස්සෝ දෙන්නා එක්ක හරිද? ඔය ගෙනාපු පිස්සොත් එක්ක අපේ ක්‍රිකට් බෝඩ් එක ක්‍රිකට් කියන එකක් නැති වෙන තිබ්බා. දැන් රුචිර දැන් ඔබ ක්‍රීඩකයෙක් හැටියට ඔබ ඒක දැනගෙන හිටියා. හරිද? ඔබට ඒක පැහැදිලිව පෙනුණා. දැන් අනික් ක්‍රීඩකයන්ටත් ඒක දැනෙන්න ඇති. ඉතින් එතකොට රුචිර දැන් ඔය තීරණ ගන්න. එතකොට එහෙම බලාගෙන ගියොත් රුචිර මේ එතකොට ක්‍රිකට් පාලක මණ්ඩලය වගේ කියන්න ඕනනේ මේ වගේ දැන මේ වගේ වැරදි තීරණ ගත් එක ගැන. ක්‍රිකට් පාලක මණ්ඩලයේ වග කියන්න ඕන කියන්නේ මෙහෙමයි. මම කියන්නම්. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇත්තටම කතා කරොත් ඔය අර කියන හින්දා මම කියන්නම්. ඔය දැන් අපේ ඉන්නවනේ මුළු රටක් ඔන්න අහගන්න. මම මේ කියන එක හොඳට අහගන්න. අපේ ඉන්නවනේ මුළු රටක් මුළු ලොවක් විශ්වාස කරන අපේ වීරයෝ ටිකක් ඉන්නව නේද? ඔව්. අපේ වීරෝ ටිකක් ඉන්නවා ක්‍රිකට් වල. ඕකේ ලොකුම කොටස හම්බෙන්න ඕනේ 1996 ලෝක කුසලානේ වර්ල්ඩ් කප් එක දිනලා අපේ රටට අපිට අපි මේ මම කතා කරන මට අපි ඔක්කොටම ආඩම්බරයක් ඇති කරලා දුන්න පිරිසක් ඉන්නවනේ අනිවාර්යෙන්. ඒගොල්ලෝ ලෙජන්ඩ්ස් පිරිස ගැන තමයි මම මේ කියන්නේ. එතකොට ඒගොල්ලෝ මුළු ලෝකෙටම මේ අපේ රට උස්සදීප එක හරි. ඒක ඉවරයි. ඔන්න දැන් ඒක අපිට ආඩම්බරයක් ගෙනල්ලා දුන්නා. එතකොට අපිත් ආවනේ ඊට පස්සේ. හරිද? ඔව්. ඊට පස්සේ දැන් මේ ක්‍රිකට් එක මම මේ කතා කරන්නේ ඔන්න අහගන්න. මේ ක්‍රිකට් එකේ ස්වර්ණමය යුගයට අපේ මේ 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 කට්ටිය උඩට අරන් ගිහිල්ලා ඉවර වෙලා මම මේ කතා කරන්නේ මේ අන්තිම අවුරුදු 10 12 ඒගොල්ලොම මේ මේ ගෙනිච්ච ස්වර්ණමය එක කෙලින්ම පල්ලෙහාටම ගෙනිච්ච එක ගැන තමයි දෙයියනේ මම මේ කතා කරන්නේ. නෑ රුචිර දැන් කොහොමද ඔයා ඒක කියන්නේ? දැන් මම මේ ඔයා කියන එකට අභියෝග කිරීමක් නෙවෙයි මම මේ කරන්නේ. හරි? නමුත් ඔයාගෙන් දැන ගැනීම අපිට අයිති දෙයක්නේ. මොකද මේක නරඹනවා ඔයා කිව්වා වගේ රටම නරඹන වැඩසටහනක්. එතකොට දැන් ඔයා යම් දෙයක් කියනවා නම් අපි ඔයා කියන දේ අහනවා නම් අපි වගකීමක් තියෙන්න ඕන ඒක ඇත්ත తත්වේ හරියටම ඔයාගෙන් දැනගන්න. හරි? අපි ඔයා කියන එක වැරදි කියනවා නෙමෙයි. ඔයා කියන එක බොරු කියනවා නෙමෙයි. නමුත් ඔයා කියන දේ ඔයා අපිට කියන්නේ ජස්ටිෆයි කරන්න ඕන.
මෙහෙම කියන. මම කියන්න මෙන්න ඇත්ත කතාව. දැන් ඒගොල්ලෝ ඔය ඔය අපේ 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 වී අපේ ලෝක ශූරයෝ අපේ වීරයෝ ටික අපේ අපේත් වීරයෝ ටික මේගොල්ලෝ ඔක්කොම ක්‍රිකට් ගහලා ඉවර වෙලා රොෂාන් අයියා ක්‍රිකට් බෝඩ් එකේ සෝරි ක්‍රිකට් එකේ හැම තැනකටම ඊට පස්සේ ඒගොල්ලෝ 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 ජොයින් වුණානේ. හරිද? එතකොට වැඩි කොටසක් කෝචින් වලට අපේ කෝචින් එකේ අදටත් ඉන්නවා. එතකොට වැඩි කොටසක් කෝචින් වල ඉන්නවා. ඔය අවුරුදු 12 10 ඔය අවුරුදු කාලේ ඉඳලා අදගෙනුත් ඉන්නවා. හරිද? කෝචින් වලට ආවා, සිලෙක්ෂන් කමිටියකට ආවා. හොඳයි. හොඳයි රුචිත, අපිට තේරෙනවා ඔබ ඔබ කියන දේ අපි වැඩසටහන අවසන් කරන්නට ඕනේ. අපිට තේරෙනවා ඔබ ඔබ කතා කරන්නේ සෑහෙන මේ වේදනාවෙන් වගේ ඔබ පොඩ්ඩක් මේ ඉමෝෂනල් වෙලා තියෙනවා. ඉතින් ඔබ කියපු ඒ නම් ගැන අපි ඔබට තමයි මේ වගකීම දෙන්න වෙන්නේ. මොකද ඔබ දන්නවා අපි ඔබ මේ සාකච්ඡාවකට කැඳවලා තියෙනවා. ඉතින් අපි මේක අනුමත කරන්නේ නැහැ. මොකද අපි දන්නේ නැති හින්දා. නමුත් අපි ඔබ ඒ කියන දෙයට අපි ඉඩ දුන්නා කතා කරන්න ඔබේ වගකීම ඇතුව. ඒ වගේම ඔබට ස්තුති රුචිර. ඔව් රුචිර, ඔබට මොනවා හරි කියන්න තියෙනවා? දෙයක් කියන්න දිනවා. කියන්න. දෙයක් කියන්න දිනවා. මම කියන්නේ මේ අපි කියමු මොකක් හරි අපි කියමු. අපි කියමු මොනවා හරි ප්‍රශ්න අපි කියමු අපිට දැම්මා කියලා. මම කියන්නේ කොන්ද පණ දිනනවා නම් කොන්ද පණ දිනනවා නම් මගේ අපිත් එක්ක ක්‍රියේට් ගහව තවල අපේ දහස් ගානක් තව ඉන්නවනේ අපිත් එක්ක ඒක ක්‍රියේට් ගහපුව අය. හරිද? ඒගොල්ලෝ ඇවිල්ලා මේ මං කියනවා වගේ ඒගොල්ලොත් ඇවිල්ලා මේ ක්‍රිකට් කඩන් වැඩිච්ච එක ගැන කතා කරනවා. මම මේ කාටවත් මේ පක්ෂවවත් කාටවත් මේ පැත්තකට හැරලා කරන්නේ නැහැ. මම මේ මගේ පාඩුවේ මගේ ළමයි ටිකත් එක්ක මම මේ ජීවත් වෙනවා. හැබැයි මට දුක තමයි මම මේක කතා කරන්නේ. ඒක හින්දා මේක උඩ දාන්න, මේ ක්‍රිකට් එක උඩට ගන්න, මේ වැඩ කරන්න කතා ඒ කියන්නේ වැඩ කරන්න ඕනේ. ඕක තමයි මම කියන්නේ. අවසාන වශයෙන් රුචිර, ඔබට අවස්ථාවක් ලැබුණොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරියට උඩට ගෙනියන්න ඔබ එන්න කැමතිද? නෑ නෝෂන් නෑ. මට එන්න බෑ. ඇයි? මොකද බෑ. ඒක හරි ඒ කියන්නේ මම හිතන්නේ ඔගේ ලොකු වෙනසක් වෙන්න ඕනේ ඉස්සරහට. මං කියන්නේ ක්‍රිකට් බෝඩ් එකේ මං කියවන බෝඩ් කතන්දර නෙමෙයි. මං කියන්නේ මේ ක්‍රිකට් එකේ අර මම කියනවා වගේ අර මිනිස්සු ඇවිල්ලා ඔගේ ලොකු වෙනසක් වෙන්න ඕනේ. ඒ වෙනස ආවොත් ඇවිල්ලා මම මේවා කරන්න නෑ. නැත්තම් නිකන් මම නිකන් එක පුද්ගලෙක් විතරක් වෙනවා. ඉතින් මට දුකයි. ඔව්. කරන්න දෙයක් නෑ. හරි රුචිර, බොහොම ස්තුතියි. මම දන්නවා ඔබ 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 සෑහෙන වෙලාවක් ගත කරලා අපිත් එක්ක එකතු වුණා ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඔබේ අදහස් වලට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරමු ඔබ හිටපු ශ්‍රී ලාංකික ක්‍රීඩකෙක් හැටියට, අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ඔබ බලාපොරොත්තු වෙන ඒ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම බොහොම ඉක්මනින් අපිට මේ රටෙන් බිහිවෙනවා දකින්න ලැබෙයි කියලා. ඉතින් නැවත වතාවක් අපිත් එක්ක එකුණාට රුචිර, බොහොම ස්තුතියි. නරඹපු ඔබටත් බොහොම ස්තුතියි. රුචිර පෙරත් තමයි අපිත් එක්ක කතා කරේ Zoom තාක්ෂණය ඔස්සේ ඔස්ට්‍රේලියාවෙන්. අපිත් සමග එක අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔහු සෑහෙන වැදගත් දේවල් අපිත් සමග විශේෂයෙන්ම කියන්නේ පුහුණු වීම පැත්තෙන් ඔහු සෑහෙන වැදගත් දේවල් කතා කරා. ඒ වගේම බොහොම වේදනාවෙන් වගේ කතා කරා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් තැන ගැන. ඉතින් අපි අද දවසේදී අපි වැඩසටහන අවසන් කරනවා. අපත් සමග එක්ුණු සියලු දෙනාටම ඉතාමත් සුබ දවසක්.